නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වතුනි, විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පවත්වන පොහොය දින ධර්ම දේශනා මාලාව අපි දැන් පොහොය දින හතරක් පසුගිය පොහොය දින හතරක් මේ පටිච්චසමුප්පාදය සම්බන්ධව ධර්ම කරුණු තම තමන් වඩන භාවනාවටත් උදව් වෙන ආකාරයට පැහැදිලි කරගෙන ආවා. දැන් ඒ අනුව ගිය පොහොය දවසේ අපි මතක් කරා සංස්කාර සම්බන්ධව මේ ධර්ම කාරණා රාශිය හේතුඵල ධමයේ පැහැදිලි කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, මේ සංස්කාර වර්ග අවිද්‍යාව හින්ද සංස්කාර හැදෙනවා. සංස්කාර කියන්නේ සංසාරයේ සකසන දේවල් කියලා අපි මතක් කරා. ඒවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා ආකාර තුනකට වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සංස්කාර වෙන් කරන්න පුළුවන් පුඤ්ඤාභ සංස්කාර, අපුඤ්ඤාභ සංස්කාර හා ආනෙන්ජාභ සංස්කාර කියලා. මේ කොයි වර්ගයෙන් කිව්වත් සංස්කාර කියන්නේ සංසාරයේ සකස් කිරීම. දැන් ඒ අනුව ඒ සංස්කාරවල ආය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ගත්තම මේ මනුස්ස ජීවිතයේ මේ තුන් වර්ගයෙන් දකින්න හම්බ වෙනවා. නමුත් උප්පත්තියේ මව කුස තුල ඉන්නකොට චිත්ත සංස්කාර විතරක් පවතින අවස්ථාවකුත් ඉපදෙන මොහොතේ හුස්ම ගැනීමෙන් අනතුරුව මනුස්සයාගේ ජීවිතයට චිත්ත සංස්කාරයි කාය සංස්කාරයි දෙක අන්තර්ගත වෙන ආකාරයත්, ඒ වගේම ඉපදිලා අවුරුදු දෙක තුනක් ආදී වශයෙන් එක එක වයස් සීමාවල් වලදී අවසානයේ වචී සංස්කාර එකතු වෙන ආකාරයත් අපි පැහැදිලි කරලා දුන්නා. මිනිසයාගේ මරණයත් මේ විදිහටමයි සිදු වෙන්නේ. මුලින්ම මරණයට පෙර වචී සංස්කාර අහක් වෙලා වචනීය සංසාරයක් හදන්න බැරි තත්ත්වයට අපිපත් වෙනවා. ඒ වගේම කාය සංස්කාර අවසන් වුණු හැටිය අපේ මරණය සිද්ධ වෙනවා. මේ චිත්ත සංස්කාර තනියෙන් අපිට තියාගන්න අපහසුයි කියලත් අපි පසුගිය දේශනාවලදී පැහැදිලි කරගෙන ආවා. මොකද මව කුසේ ඉන්න දරුවාට තියෙන චිත්ත සංස්කාර විතරයි. එහෙමනම් දැන් අපිට අද මේ ධර්ම දේශනාවට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ දැන් සංස්කාරපත්‍යෙන් ඇතිවන විඥාණය ගැන. එහෙනම් විඥාණය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුව දේශනා කරන ධර්මය තුළ විඥාණය කියන්නේ කොහොමද? ඒ වගේ මේ විඥාණය ගැන අපි මූලික වශයෙන් දැනගත යුතු ධර්ම කාරණා මොනවද කියලා මුලින්ම ඉගෙන ගත යුතුයි. ඊට පස්සේ තමයි අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ මේ හේතුඵල ධමයේ සඳහන් වන සංස්කාරපත්‍යෙන් විඥාණය ඇති වෙනවා කියන සත්‍යතාවය. අපිට එහෙම නෙවෙයි දැන් මේ විඥාණය ගැන සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා, දැනගෙනත් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ තියෙන විඥාණයද ඊට පසුව එක එක අපි පරිේෂණ වලින් ඒ වගේම මනුෂ්‍යයාගේ භෞතික දියුණුව හරහා එකතු කරගත්තේ දැනුමකින් මේ විඥාණය ගැන අපි දන්නවද කියන එකක් ගැටලුවක්. මේ සංසාර විමුක්ති මාර්ගයේ සීල සමාධි ප්‍රඥාදී ශික්ෂාවල යනකොට අපිට මේ භෞතික දියුණුවක් එක්ක ඇති කරගත්ත විඥානයක් ගැන දැනගත්තට කිසි පළක් වෙන්නේ.
එහෙමනම් ලෝක සම්මත නවීන විද්‍යානුකූලව, විද්‍යා පර්යේෂණානුව, විද්‍යා නිරීක්ෂණානුව, විද්‍යා නිගමනානුව. එතකොට විද්‍යාව, නවීන විද්‍යාවේ තියෙන පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කියන මෙන්න මේ තුන් වර්ගය අනුව හඳුනාගත්ත විඤ්ඤාණයක් තියද, ඒ විඤ්ඤාණය අපිට මේ නිවන් දකින්න යන මාර්ගයේ සලකුණු හෝ ඒ ධර්මයක් පැහැදිලි කරගන්න උදව් වෙන්නේ නැහැ. ඒක නිසා වෙන්න අපිට සිදුවෙනවා මුලින්ම මේ විඤ්ඤාණ පත්‍යන මේ සංස්කාර පත්‍ය විඤ්ඤාණං කියන මේ විඤ්ඤාණය ගැන බුදුදහමෙන් පැහැදිලි වෙන කාරණා වෙන්වෙන්ව ටික දුරක් හෝ දැනගෙන ටිකක් හෝ දැනගෙන මේ සංස්කාර වලින් විඤ්ඤාණය ඇති වෙන ආකාරය ගැන ධර්ම ඥානයක් ඇති කර ගන්න පුළුවන්, අනුමාන ඥානයක් ඇති කර ගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලම බලමු අපි බුදුහාමුදුරු දේශනා කරපු විඤ්ඤාණේ එක වචනකින් බුදුහාමුදුරු විස්තර කරපු තැන් තියෙනවා. විඤ්ඤාණය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒකේ ප්‍රසිද්ධම දේශනා පාඨය තමයි විඤ්ඤාණේ මායාව. දැන් පංචස්කන්ධය ගැන විස්තර කරන හැමතැනදීම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියලා මෙතන ස්කන්ධ පහක් ගැන විස්තර කරනවා. අපිට හේතුඵල ධර්මයේදී මේ ටික පස්සේ මුණගැහෙවි. මෙතන කියන විඥානයත් මේ අපි මේ හේතුඵල ධර්මයට දැන් කතා කරන විඥානයම තමයි. අන්නේ පංචස්කන්ධයේ පස්වෙනි ස්කන්ධය වන විඥානස්කන්ධය ගැන උපමා දීපු හැමතැනම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දීලා තියෙන්නේ විඥානේ මායාවකට උපමා කරලා. රූපය කියන එක පෙනපිඩකට උපමා කරනවා, වේදනාව දිය බුබුලකට, සංඥාව මිරිංගුවකට, ඒ වගේම සංස්කාරය කෙසෙල් ගහකට, ඒ වගේම විඤ්ඤාණය මායාවකට. එහෙමනම් දැන් අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ විඤ්ඤාණය කියන එක ඇත්ත සත්‍ය ස්වરૂපයක් නෙමෙයි, හැම විටම මායා ස්වરૂපයකින් යුක්තයි. මායා ස්වરૂපය කියන්නේ අපිට දැනගන්නේ එක නෙමෙයි සත්‍යදේ. සත්‍ය සංගවෙච්චි විකෘතියක් තමයි මායාව කියන්නේ. එහෙමනම් විඥානයේ මායාවක් කියන සිහියෙන් බෞද්ධයා, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා හැම විටම විඥානය ගැන ඉගෙන ගත යුතුයි. විඥානය කියන එක සත්‍යයක් හෝ ඇත්තක් හෝ නිත්‍ය හෝ සුඛ හෝ ආත්ම හෝ කියන කතාවක් ධර්මයේ තුල නෑ. ඒක නිසා එන්නේ විඥානයේ මායාව. ඔන්න පළවෙනි විඥානය ගැන අපි දැනගත යුතු කාරණේ. දෙවනුව බුදුහාමුදුරාව පෙන්නනවා මේ විඥාන එකිනෙකට වෙනස් වූ විඥාන හයක් මිනිස්සෙකුට තියෙනවා. මේ විඥාන හය තනි එකක් නෙවෙයි. මොකද ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව තියෙන මේ විඥාන හයට. මේ විඥාන හය කියලා එතකොට පෙන්නුම් කරන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මන විඥාන, මනෝ විඥාන. මේ විඥාන හයයි. එතකොට ඉස්සෙල්ලා අපි පැහැදිලි කරා බුදුහාමුදුරන්ගේ දේශනා අනුව විඥානයේ මායාවක්. ඒ වගේම විඥානයේ ස්වરૂප හයක් අපිට තියෙනවා. ඊළඟට විඥාණයෙන් කරන කෘත්‍ය ගැන ඉගෙන ගන්න ඕනේ. විඥාණය කියන්නේ මේ පාලි වචනේ තේරුමත් මේ වින්නතුන්ටත් මේ පොහේ දේශනාවලදී අපි මීට පෙර මහා වේදාල සූත්‍රයේ පැහැදිලි කරා. එතෙන්දී මහා කොට්ටික මහරහතන් වහන්සේ විමසනවා, ඒ වගේම පැහැදිලි කරනවා, ඒ වගේම සරියුත් මහාමුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මේ සංඥාව විඥාණය කියන දෙකේ ගැඹුරු වෙනස. මේ විඥාණය මායාවක් කියන පැහැදිලි කිරීම යටතේ විඥාණය ගැන විස්තරයක් කරනවා.
ඒ වුණත් මේ පින්වතුන්ට ඕනනම් නැවත නැවත බලන්න අහන්න පුළුවන්. නමුත් මේ විඥානය කරන කෘත්‍ය ගැන ඒ දේශනාවෙත් තියෙනවා. විඥානයෙන් කරන්නේ මොනවද? දැන් විඥානේ මායාවක් වෙලා තියෙනවා. ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ ශ්‍රාවකයාට. මනුස්සයෙකුට විඥාන හයක් තියෙනවා. ඒවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මන විඥාන ආදී වශයෙන් මේ හය නම් කරලා තියෙනවා. එතකොට මේ සෑම විඥානයකින්ම අපිට කරලා දෙන මේ සාංසාරිකව කරන සංසාරයේ හදන්න ඕ සංසාර විමුක්තිය හදන්න මේ විඥානයේට මායා ස්වરૂපයෙන් තියෙන තාක්කල් විඥානයේ සංසාරය නිර්මාණය කරනවා, අවිද්‍යාව පෝෂණය කරනවා, ඒ වගේම සංස්කාර නිර්මාණය කරනවා, අනාගතයේ සංස්කාර නිර්මාණය කරන්න දායක වෙනවා මේ විඥානයේ මායා ස්වરૂපය. එතකොට සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා වැඩිමේ මේ විඥානයේ මායා ස්වરૂපය ටික ටික අඩු කරනවා. ඒ විඥානයේ මායා ස්වરૂපය අඩු වෙන්න ඒ ශ්‍රාවකයා තුළ අවිද්‍යාවත් අඩු වෙනවා. සංසාරයේ හදන ගතියත් අඩු වෙනවා. එහෙනම් මේ සංසාර විමුක්තිය තියෙන තැන ඇත්තට මේ සම්පූර්ණ මේ විඥානයේ මායා ස්වરૂපය අහක් වෙච්ච තැන. එහෙමනම් මේ විඥානයේ මායාව සම්පූර්ණයෙන් අහක් කරපු පුජ්‍යලයා වෙන්නේ රහතන් වහන්සේ. දැන් විඥානයේ මායාව එක මොහොතක් ජීවිත මේ සංසාරය තුළ එක මොහොතක් අහක් කරලා අවබෝධයක් තියෙන ශ්‍රාවකයා තමයි සෝවාන් පුජ්‍යලයා. ඊට වැඩිය මේ විඥානයේ මායාවෙන් ඉවත් වෙලා ඊට වැඩි කාලයක් ඊට වැඩි අවබෝධයක් තියෙන කෙනා සකදාගා. එතකොට මේ කාම ලෝකයේට බලපාන මේ විඥාන ස්වરૂප වලින් සම්පූර්ණයෙන් නිදහස් වෙච්චි කාම ලෝකයට බලපාන විඥාන වලින් කියවම මේ පංච විඥානය වන චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන එක. මේවා පංච විඥාන කියන්නේ. ඒවා කාම ලෝකයේ එක්කමයි බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ මනෝ විඥානයේ කාම ලෝකයේ එක්ක බැඳිලා තියෙන චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන විඥාන පහෙන් එකක් හෝ එක ගනුදෙනු කරන හැම විටම මනෝ විඥානයක් කාම ස්වરૂපයක් ගන්නවා. කාමවචර ස්වરૂපයක් ගන්නවා. එතකොට පංචේන්ද්‍රිය එක්ක ගනුදෙනු කරන මනෝ ඉන්ද්‍රිය මනෝ විඥානයේ කාමාවචර ස්වરૂපය. පංච ඉන්ද්‍රියක ගනුදෙනු නොකරන මනෝ ඉන්ද්‍රිය තව කොන්දේසි සහිතව ක්‍රියාත්මක වෙනකොට රූපාවචර හෝ අරූපාවචර කියන මානසික තත්ත්වයටත් පත් වෙන්න හැකියාව තියෙනවා. නමුත් රූපාවචර හෝ අරූපාවචර මට්ටමේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, ඒ කියන්නේ මෙන්න මේ වගේ ඉන්ද්‍රිය කියලා දැන් මම වචනයක් කිව්වා. ඒ ඉන්ද්‍රිය කතාවෙන්ම විඥානය ගැන කියනවා. නමුත් ඉන්ද්‍රිය කියන එක දෙයක්, විඥානය කියන්නේ තව දෙයක්. අපි පස්සේ පැහැදිලි කරගමු. දැන් චක්කු විඥානය එක්ක ගනුදෙනු කරන මනෝ විඥානයක් රූපාවචර මානසික තත්ත්වයේ තියෙන්න බෑ. ඒ වගේම සෝත ඉන්ද්‍රියක ගනුදෙනු කරන මනෝ සෝත විඥානයක ගනුදෙනු කරන මනෝ ඉන්ද්‍රියක් රූපාවචර මානසික தත්ත්වයේ තියෙන්න බෑ. එහෙනම් මේ කාමාවචර මානසික தත්ත්වය කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ආදී මේ විඥාන ස්වરૂපයන් මනෝ ඉන්ද්‍රියක හවුලිය කටයුතු කරන තැන්. මිනිස්සයා ඇත් වෙන්නේ ඒකට. දෙවියයාත් වෙන්නේ ඒ කියලා. ඒකටමයි. සතර පාය සතුන් අයත් වෙන්නේ ওই ගණේටමයි. හැබැයි මිනිසයන්ට වැඩි ඒ දේවත්වය තුලයි සතර පායේ අනිකුත් සත්‍යය තුලයි වෙනසක් තියෙනවා. මොකද අපි මිනිස්යෙ විදිහට මේ විඥාන හයම භාවිත කරලා සංසාරයක් හදනවා. හැදීමේ හැකියාව ඉහළින්ම තියෙනවා මිනිසයාට. ඒ වගේම මනුස්සයාට තියෙනවා
තව සුදුසුකමක්, අතීතයේ අතීත සංසාරයේ හදපු සංස්කාරවල විපාකවලට මුහුණ දීමට හැකි වෙනවා, මුහුණ දීමට සිද්ධ වෙනවා. මෙන්න මනුස්සත්වයේ තුල දෙආකාරයක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්යාගේ වර්තමාන අවිද්‍යාව භාවිතා කරලා සංසාරය නිර්මාණය කිරීමේ සංස්කාර හැදීමේ හැකියාවෙන් මිනිස්යා ඉහළයි. එහෙනම් සංසාරයක් නිර්මාණය කිරීමේ හැකියාව දිහා බැලුවම ඒ උපරිම හැකියාව තියෙන සංසාරගත සත්තු මිනිස්යා කියලා නම් කරාට වැරද්දක් වෙන්නේ නැහැ. අනිත් 31 තලයේම ඉන්න සත්තුන්ට වැඩිය හැම ක්ෂේත්‍රයකම සංසාරයක් සකසීමේ හැකියාව මිනිස්යාට තියෙනවා. ඒක කොච්චරද කියනවා නම් මනුස්සත්වයේ තුල මනුස්සයාගේ තියෙන විශේෂ ගුණයක් තියෙනවා. මනුස්සයාට මේ සංසාරයේ සුගති පැත්ත ගත්තොත්, ඒ කියන්නේ සංසාරයේ හොඳ පැත්තක් තියෙනවා. හොඳ පැත්ත එහා කෙලවර තමයි ධර්මයේ හඳුන්වන්නේ අරූපාවචර. මානසික தত্ত্ব අරූපාවචර බ්‍රහ්ම. ඊට පහළ මට්ටම තමයි රූපාවචර බ්‍රහ්ම. මේ මිනිස්සුන්ට හැකියාව තියෙනවා පුහුණු වෙලා අවශ්‍ය නම් මෙන්න මේ කියන විඥාන මට්ටමත් ලබා ගන්න. ඒ කියන්නේ රූපාවචර හෝ අරූපාවචර වෙන්නත් පුළුවන්. ඒ වගේ මානසික තත්ත්වයක් හදා ගන්නත් පුළුවන් පුහුණුව. උප්පත්තිය ලැබෙන්නේ නැහැ මේවා. ඒ වගේම පුහුණුවකින් වැරදි දේවල් කිරීමේ මිනිසයාට, ඒ කියන්නේ සංස්කාර කිරීම තුළ අවීචිය මරණයෙන් පස්සේ උදා කර ගන්නත් පුළුවන්. ඒ සංසාරයේ අවසාන කෙලවර. එමනම් ශ්‍රණිකෝ මේ දෙපැත්තකට දෝලණය වෙන්න පුළුවන්. සංසාරයේ උපරිම මට්ටමක් වන අරූපාවචරයට ළඟා වෙන්නත් මිනිසයාට පුළුවන් වර්තමානයේ කරන සංස්කාර වලින්. ඒ වගේම මරණයෙන් පස්සේ අවීචියට යන්නත් පුළුවන්. දැන් මෙහෙම සත්තු මේ දෙපැත්තටම දෝලණය වෙන්න පුළුවන්, සංසාරයේ 31 තලයටම දෝලණය වෙන්න පුළුවන් සතුන් ඉන්නේ මිනිස්සුෙක් වුණා. ඒ අතින් මිනිස්සු එක අතකින් උසස්. එතකොට මේ පින්වතුන්ට ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන එක දැන් නරක පැත්තෙන් ප්‍රයෝජන ගන්න නම් අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඉබේ ඉබේම මිනිස් සමාජය තුළ ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ රූපාවචර අරූපාවචර මට්ටමට එහෙම යන්න ගියොත් ඒක ඒ මනුස්සයා අනාදිමත් කාලයක තමන්ගේ ජීවිත කාලයේ වැඩි කොටසක් ඒ වෙනුවෙන් මේ මනුස්ස ක්‍රියාකාරකම් අත්හැරලා අර බ්‍රහ්ම මානසික තත්ත්වයක් රැකගන්න සීල සමාධි කියන ශික්ෂා අදි සීල අදි සමාධි ගුණේ පුරුදු කළ යුතුයි. දැන් ඒකත් මේ විඥානේ තියෙන ස්වરૂපයන් ටිකක් තමයි මේ රූපාවචර අරූපාවචර කාමාවචර ආදී දේවල් වශයෙන් හඳුන්වන්නේ. එන විඥානේ මායාව. මේ මායා ස්වરૂප ටිකක් තමයි මේ රූපාවචර කාමාවචර අරූපාවචර කියන්නේ. දැන් ඒකට අපිත් අහු වෙලා තියෙනවා. අපිත් මිනිස්සු විදිහට මේ කාමාවචර විඥාන ස්වરૂපයකින් තමයි අපි උත්පත්ති ඉඳලා මරණය දක්වා ගත කරන්නේ. ඒ හේතුවෙන් එහෙමම කාමාවචර ස්වરૂපයේ ඉන්න නිසාවෙන් අපේ මරණයෙන් පස්සේ සංසාර ස්වરૂපයත් කාමාවචරම වෙනවා. දැන් මේ විඥානය ගැන පැහැදිලි වෙනකොට මේ තව වෙනකන් අපිට විස්තර කරගන්න බැරි වුණා විඥාණයෙන් කරන කෘත්‍යය. අර මහා වේදල සූත්‍රයේදී පැහැදිලි කරනවා ඒ රහතන් වහන්සේලා දෙනම විඥාණයෙන් කරන කෘත්‍යය බොහොම සරල දෙයක් කියලා. විඥාණයෙන් කරන්නේ වෙන් කිරීම පමණයි. එහෙනම් වෙන් කිරීමක් කරන කෘත්‍යය තියෙන්නේ විඥාණයට. විඥාන කියන අර්ථයේ තේරුමත් වෙන් කිරීම. එහෙනම් චක්කු විඥාණයෙන් මොනවා හරි දෙයක් වෙන් කර. චක්කු කියන්නේ ඇහැ. එතකොට ඇහෙන් වෙන් කිරීමේ හැකියාවක් තියෙන තැන ඇහැට හැම වෙලේම වෙන් කිරීමේ හැකියාවක් නැහැ. ඇහැට
වෙන්කිරීමේ හැකියාවක් උදා වෙන අවස්ථාවයක චක්කු විඤ්ඤාණය කියන. දැන් චක්කු විඤ්ඤාණයෙන් නැත්නම් ඇහෙන් වෙන් කරන්නේ මොනවද? දැන් කාම ලෝකේ ගත්තොත් මේ ඇහැ වැඩ කරන්නේ කාම ලෝකේ විතරයි. රූප ලෝකේ ඇහක් නැහැ. චක්කු විඤ්ඤාණයක් නැහැ. එතකොට කාමාවචර මට්ටමේදී චක්කු විඤ්ඤාණයෙන් වෙන් කරන්නේ රූපයි. එහෙනම් චක්කු රූප. චක්කු කියන්නේ ඇහැ. රූප කියන්නේ ඇහෙන් වෙන් චක්කු විඤ්ඤාණයෙන් වෙන් කරන ගෝචරයයි. මේකට ගෝචර රූප කියලා කියනවා. එහෙනම් චක්කු කියන්නේ ඇහැ. ඇහැට ගෝචර රූපය අපි මේ දකින ගස් කොළන් ස්වභාව ධර්මයේ තියෙන ඕනම දෙයක් ඇහෙන් දකින දේ ගෝචර රූපය. එහෙනම් චක්කු ඒකට ආයති වෙන ගෝචර රූපය මේ දෙක එකතු වෙන තැනක, මේ දෙක තියෙන තැනක, ඇහැයි ගෝචර රූපයයි තියෙන තැනක උපදින දෙයක් අර මායාගතියෙන් යුක්ත විඥාන. ඒකින්ද චක්කුයි ඇහැයි රූපයයි දෙක තියෙන තැන වෙන්කිරීමක් උපදිනවා. ඒ වෙන්කිරීමට කියනවා චක්කු විඥාන. එහෙනම් මෙතන වචන තුනක් ආවා. චක්කු කියන තැන චක්කු විඥානය කියන එක එක දෙයක්, චක්කු කියන්නේ තව දෙයක්. චක්කු කියන්නේ ඇහැ. ඇහැ කියනකොට මෙහෙම ඉන්ද්‍රිය කියලා කියනවා. චක්කු ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රියට ගෝචර වෙන දේ රූප. චක්කු ඉන්ද්‍රියට ගෝචර රූපයක් ගෝචර වෙලා උපදින දෙයක් චක්කු විඤ්ඤාණ. මෙන්න මේ විදිහට තමයි ධර්මයේ මේ ඇහි ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න. ওই විදිහටම කනේ ක්‍රියාකාරීත්වය. කන කියන්නේ ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රියට ගෝචර වෙන රූපය ශබ්ද රූපය. ඒ කියන්නේ අපි පරිසරයේ තියෙන හඬ. හඬ වෙන්ගිරීමේ හැකියාව තියෙන විඥානීය සෝත විඥානීය. එතකොට චක්ම විඥානීය රූප වෙන්ගිරීමේ නැත්නම් ඔය හැඩය වර්ණය වෙන්ගිරීමේ හැකියාව චක් විඥානීය. පරිසරයේ තියෙන හඬ වෙන්ගිරීමේ හැකියාව සෝත විඥානීය. පරිසරයේ තියෙන ගඳ සුවඳ වෙන්කිරීමේ හැකියාව ගාන විඥානීය. ඒ වගේම අපිට පරිසරයේ වෙන එක ගන්න බෑ. ජීවා විඥානීය දැන් ගාන විඥානීය සෝත විඥානීය වගේ ප්‍රබල නැහැ. මොකද සෝත විඥානයේට පරිසරයේ කොහේ හරි තියෙන සද්දයක් වෙන්කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පරිසරයේ අවට තියෙන ගන්ධයක් වෙන් කිරීමේ හැකියාව ගාන විඥාණයට තියෙනවා. හැබැයි පරිසරයේ තියෙන රසයක් වෙන් කිරීමේ හැකියාව ජීවහා විඥාණයට නැහැ. ධර්මයේ ජීවහා විඥාණය කියන එක පරිසරයේ තියෙන දෙයක් නෙවෙයි වෙන් කරන්නේ. ජීවහා විඥාණයේ අයිති සත්‍යාගේ මුඛයේ තියෙන දෙයක්. දැන් මේ පින්වතුන්ගේ නම් කටට ගන්න ආහාර පානවල රසය වෙන් කිරීමේ හැකියාව තියෙන විඥානීය ජීවහා විඥානය. නමුත් කිසිම මිනිසෙකුට තමන්ගෙන් පිට මුඛයෙන් පිට තියෙන දේවල් වල රසය වෙන් කිරීමේ හැකියාව නැහැ. ඒකත් දැනගෙන ඉන්න ඕන. දැන් මෙතන මේ වගේ ස්වરૂපයක් තියෙනවා. ඒතකොට මෙතනින් ජීවහා විඥානීය අනික් ඔය චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය ගත්තොත් ඒකේ දුර්වල මට්ටමක තියෙන විඥානය. දැන් කාය විඥානය. කාය විඥානයත් වෙන් කරනවා මොකක් හරි. ඒතර කාය ඉන්ද්‍රියට ගෝචර වෙන රූපය පොට්ටබ්බ රූපය කියනවා.
මේ කාය ඉන්ද්‍රිය ගැන මේ පින්වතුන් වැඩියෙන් දැනගන්න ඕනේ. මොකද මේ දැන් කාය ඉන්ද්‍රිය පුහුණු කිරීම කාය විඥානයේ මායාව අහකිරීම තමයි මේ සතරහතිපට්ඨානෙ වැඩීමේ සිදුවෙන්නේ මුලින්ම. කාය වේදනා චිත්ත ධම්ම වඩන්න කියන්නේ නිවන් මාර්ගය සඳහා බුදුහාමුදුරුවෝ. මේ කාය විඥානයේ මායාව තමයි ටික ටික මේ පුහුණුව දියුණු වෙනකොට අහක් කරවල ගන්න. එතන ලොකු ගැටලු තියෙනවා. අපි කැමති හැබැයි කාය විඥානයේ මායාවෙන් යුක්ත දෙයට. මොකද සමාජය හැම විටම සංසාරගත කයක් තියෙන සංසාරයක් ගත කරන ඕනම සත්වයේ කැමති කාය විඥානයේ මායාවට, තම තමන්ට අයිති මායාවට. එතන මේ මායාවේ ස්වરૂප ගොඩක් තියෙනවා. කාය විඥානය ගත්තොත් ඒකට ගෝචර රූපය පොට්ටබ්බ රූපය කියලා කියනවා. මේ පොට්ටබ්බ රූපය කියන එක ඇහැට පේන වර්ණ හැඩ වගේ දේකුත් නෙවෙයි. ඒ වගේම පොට්ටබ්බ රූපය කනට ඇහෙන සද්දේස රූපයකුත් නෑ. පොට්ටබ්බ රූපේ නාසයට දැනෙන ගඳ සුවඳ වගේ ස්වરૂපයකුත් නෙවෙයි තියෙන්නේ. ඒ වගේම පොට්ටප්ප ස්වરૂපය දිවට දැනෙන රස වගේකුත් නෙවෙයි. ඒ කියන්නේ දැන් පොට්ටබ රූපයට ඇඹුල් රස, තිත්ත රස තේරෙන්නේ. පොට්ටබ රූපයට දැන් ගාඩිය ගඳ සුවඳ, සෙන්ටොල සුවඳ, මල්වල සුවඳ ඒක තේරෙන්නේ. පොට්ටබ රූපයට කවදාවත් සද්දයක හඬක් තේරෙන්නේ නැහැ. පොට්ටබ රූපයට කවදාවත් වර්ණයක් හැඩයක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයට තේරෙන එක නෙමෙයි මේ පොට්ටබුවේ කියන්නේ. මේවා මතක තියාගන්න ඕනේ. මොකද මේ කාය විඤ්ඤාණය තමයි අපිට මේ සතිපට්ඨානෙට වැදගත් වෙන්නේ. එතකොට මේ හේතු බල දහමෙන් අපි අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං කියනකොට අපි සීමා වෙන්න ඕනේ. අපි ටිකක් වැඩියෙන් දැනගන්න ඕනේ අවිද්‍යාව හින්දා කාය සංස්කාර වෙනවා. කාය සංස්කාර සිදු කරන්න අනිවාර්යයෙන්ම උදව් වෙන්නේ කාය සංස්කාර හින්දා අලුතෙන් හටගන්න විඥානීය කාය විඥානීය. මොකද කාය විඥානේ එච්චර උදව් වෙන්න ඕනේ නැහැ වාචී සංස්කාර හටගන්න. කාය විඥානේ උදව්වක් නැතුව චිත්ත සංස්කාර හටගන්නත් පුළුවන්. දැන් අපි සතිපට්ඨානේ වඩනකොට පුහුණු වෙනවා කියන්නේ කාය විඥානේ හරහා තමයි කාය සංස්කාර හෝ වාචී සංස්කාර හෝ චිත්ත සංස්කාර ඇති කරගන්න ස්වરૂපයේ වැඩියෙන් විද්‍යාමාන වෙන්නේ. මේ පුහුණුවේ ඉස්සරහට යනකොට තියෙන දෙයක් අපි අනේ අවසානයේදී මේවෙන් හේතුඵල ධර්මයේ අනික් කරුණු එක එක පැත්තේ විස්තර කරනකොට විස්තර දැනගෙන මේ පින්වතුන්ට පුළුවන් වෙයි අවසානයේ සමාලෝචනයකට තමන්ට එන්න. ඒක තමයි මේ හේතුඵල ධර්ම ඉගෙන ගැනීමෙන් හදා ගන්න පුළුවන් අනුමාන ඥානිය. නමුත් මේක ඉගෙන ගත්තේ නැහැ කියලා අර දීපු කමටහන් ඔය සතිපට්ඨාන කමටහන් වැඩිම තුල මේ බුදුහාමුදුරුව පෙන්නන අවිද්‍යාවේ හීනවීම, ඒ අනුව සංස්කාරවල හීනවීම, විඥානයේ හීනවීම සිදුවීගෙන යන්න ඕන. ඒක හැමෝටම පොදුවේ දැනගත්තා නැතත් පුහුණුව තුල ලැබෙන ඵලයක්. දැන් කොහොම හරි අපි මේ කාය විඥානය ගැන වැඩියෙන් දැනගන්න ඕන කිව්වා නෙමෙයි. දැන් කාය විඥාණයට ගෝචර රූපය පොට්ටබ්බ රූපයයි. මේ පොට්ටබ්බ රූපය කියන එක එහෙනම් ලැබෙන්න පුළුවන් ක්‍රම කීපයකට. එකක් තමයි අපිට මේ කාය විඥානයේ මහා පැතිරුණු යෝධ විඥානයක් නැත්නම් යෝධ ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය වගේ කුඩා එක තැනකට සීමා වූ මෙහෙම පුංචි ඉන්ද්‍රියක් නෙමෙයි කාය ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය වගේ පුංචි ඉන්ද්‍රියකුත් නෙමෙයි. මේ ඉන්ද්‍රිය පැතිරිලා තියෙන මේ පංච ඉන්ද්‍රිය පැතිරිලා තියෙන ස්වરૂපය ගත්තොත් වැඩිම ප්‍රදේශයක පැතිරිලා තියෙන විඥානයත් කාය විඥානය.
ඒක අපේ ශරීරයේ ඔළුවේ ඉඳලා දෙපතුළු දක්වා මේ ශරීරයේ පිට පැත්තෙන් හැම එක අපේ තමන්ට අයිති ශරීරයේ සෑම අංශු මාත්‍රයක්ම මේ කාය විඥාණයට ගෝචර වෙනවා. ඒක නිසා මේ පොට්ටබ්බ රූප වෙනවා. එහෙමනම් අපිට තමන්ගේ ශරීරයේ එක්ක ශරීරයෙන් වෙන් වෙච්ච ශරීර සීමාවෙන් පිට තියෙන භූගෝලීය භෞතික ඕනම දෙයක් පොට්ටබ්බ රූපී වශයෙන් ගන්න පුළුවන්. ඒක නිසා වෙන් අපිට සාමාන්‍ය ජීවත් වෙනකොට පරිසරයේ තියෙන සීතල පොට්ටබ්බ රූපයක් වෙනවා. පරිසරයේ තියෙන හුළඟ පොට්ටබ්බ රූපයක් වෙනවා. පරිසරයේ තියෙන තෙතමනය පොට්ටබ්බ රූපයක් වෙනවා. පරිසරයේ තියෙන දූවිලි ස්වරූපය පොට්ටබ්බ රූපයක් වෙනවා. එක පැත්තකින් ඊටත් වැඩිය මේ කාය විඥානයේ කොච්චර ධර්මද සියුම්ද කියනවා නම් මේ කයෙන් පිට ටිකනේ මේ කායික කොටසේ දැන් අභ්‍යන්තරයේ කය තුල තියෙන මස් ඇටලේ මේ වගේ දෙතිස් කුණප දිහා බැලුවම මේ එක දෙතිස් කුණපය පොට්ටබ්බේ වෙනවා තව දෙතිස් කුණපයකට ළඟ තියෙන දෙතිස් කුණප කොටසට. ඒ කියන්නේ එක අතක් අපිට පොට්ටබ්බ රූපයක් වෙනවා අනික් අතට. එක ඇඟිල්ලක් පොට්ටබ්බ රූපේ වෙන්න පුළුවන් අනික් ඇඟිල්ලට. මොකද මේ දෙක ස්පර්ශ වෙන එක කාය විඤ්ඤාණයට තේරෙනවා. ඒ වගේම දැන් මොළේ ගත්තාත් ඔළුව ගත්තා ඔළුවේ අභ්‍යන්තරයේ අපිට තේරෙනවා මේ පොට්ටබ්බ රූපයක් වෙන්න පුළුවන්. ඒකෙන් හින්දා ඔළුවේ කැක්කුමයි කියලා. ඔළුවේ ඇතුලෙන් කැක්කුමයි. ඔළුව කට්ට ඇතුලෙන් කැක්කුමයි. බඩ ඇතුලෙන් රිදෙනවා. බඩ ඒ ශරීර කොටසක් ගත්තම ඒ විදිහට හැමතැනම බාහිරෝ එන පොට්ටබ්බ රූපයක් හඳුන ගැනීමේ හැකියාවක් ආය විඥාණයට තියෙනවා. අභ්‍යන්තරේවත් හඳුන ගන්න පුළුවන්. ඒක නිසා වෙන් මේ දෙතිස් කුණප කියන ශරීර කොටසේ ඕනම තැනක පැතිරිලා තියෙන ප්‍රබල දැවැන්ත යෝධ ඉන්ද්‍රියක් තමයි කාය ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය තමයි බුදුහාමුදුරුවෝ නිවන් දකින්න පුහුණු කරන්න කියන්නේ. නමුත් දැන් කාය ඉන්ද්‍රියට එහෙමනම් ගෝචර වෙන්නේ පොට්ටබ්බ. පොට්ටබ්බ කියන එක මං කිව්වා ඇහැට ගෝචර වෙන දෙයක් නෙමෙයි. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාහයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. ඒ වගේම දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පොට්ටබ්බ. පොට්ටබ්බ කියන එකේ අර්ථය එහෙනම් ටිකක් දුරට පැහැදිලි ඇති. මේ කයට කාය විඥාණයෙන් හඳුනගන්න පුළුවන් වෙන් කරන්න පුළුවන් දේ පොට්ටබ්බයයි. ඒක ඇහැට බෑ ඒ විදිහට. කනට බෑ, නාසයට බෑ, දිවට බෑ. දැන් අපිටම දිවයි කාය විඥාය එකට වැඩ කරනවා. මේ විඥාන දෙක එකට වැඩ කරන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කටට මොනවා හරි දාගෙන අපි හපනවා. හපනදී තිත්ත, ඇඹුල්, කිරි වාදී රස දැනෙන්නේ ජීවහා විඥානය. ඒ වගේම හපනදී හයියද, මෙලකද, වැලිද, ගල්ද මේ විදිහට තේරෙන්නේ කාය විඥානය. එතකොට අපි ආහාර ගන්නකොට, ආහාර විකනකොට, ආහාර අනුභව කරනකොට හැම විටම විඥාන දෙකක් එකට වැඩ කරනවා. අනික විඥානත් වැඩ කරනවා. මම කිව්වේ වෙන් කරගන්න ලේසි ජීවහා විඥානේ විතරක් නෙවෙයි එතන වැඩ කරන්නේ. පොට්ටබ්බ රූප අරගෙන කාය විඥානයත් වැඩ කරනවා. ඒකෙන් හින්දා ආහාරයේ සම්බන්ධව රසයේ විතරක් ජීවහා විඥානෙට අහක් වෙනවා. එතකොට සමහර වයසට යනකොට ලිඩ රෝගානුව පෙලා උප්පත්ති ස්වරූපානුව වසවිසානුව හැසිරීම් ප්‍රටානුව මිනිස්සුන්ගේ මේ ජීවහා විඥානයේ දුර්වල වෙන්න පුළුවන්. නමුත් ඒ දුර්වල වුණාට එයාට එතකොට ආහාරවල රස දැනෙන්නේ නැහැ. රස වෙන් කිරීමේ හැකියාව නැති වෙනවා. නමුත් පොට්ටබ්බ රූපවල කාය විඥාණයට ආйти කොටස නැති වෙන්නේ. ඒකෙන් කරන්න පුළුවන් ටික වෙන් කරන්න. එහෙනම් දැන් විඥාණයෙන් කරන්නේ වෙන් කිරීම.
දැන් මං කිව්ව පංච විඥානයේ වෙන් කරන දේවල් මොනවද? දැන් ඇහැ රූප වෙන් කරනවා. කන සෝත කියන එක ශබ්ද වෙන් කරනවා. නාසය ගඳ සුවඳ වෙන් කරනවා. දිව රස වෙන් කරනවා. කය පොට්ටබ්බිය වෙන් කරනවා. මනෝ ඉන්ද්‍රිය මනස මොනවද වෙන් කරන්නේ? ධම්ම. දැන් මෙන්න මෙතන කාරණා ගැඹුරු කාරණයක් තියෙනවා. දැන් චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේවා පංච ඉන්ද්‍රිය කියනවා. මේවා වෙන් කරන්නේ භෞතික தත්ත්වය. ඒ භෞතික தත්ත්වය හැබැයි අතීතයේ තිබිච්ච භෞතික தත්ත්වයක් ඇහැට දැන් වෙන් කරන්න බෑ. අතීතයේ තිබිච්ච භෞතික සද්දය කනට දැන් වෙන් කරන්න බෑ. ඒකෙන්ද වර්තමානයේ පරිසරය තුළ තියෙන වර්තමානයේ තමා අවට තියෙන රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් විතර මේ පංච විඥාන වලට වෙන් කරයි. මේකෙන්ද මේවා මේ පංච විඥානයේ චක්කු සෝත ගාන ජීවහා කාය කියන පංච විඥානයේ වර්තමාන ඉන්ද්‍රිය කියලා ධර්මයේ පැහැදිලි කරනවා. මේ වර්තමාන. මොකද අතීතය වෙන් කරන්නත් බෑ මේ විඥාන වලට, අනාගතය වෙන් කරන්නත් බෑ. වර්තමානයේ පමණයි වෙන් කරන්න පුළුවන්. එතකොට ඒ වර්තමාන ඉන්ද්‍රිය වෙනවා. මනෝ ඉන්ද්‍රිය වෙන් කරන්නේ හැබැයි එහෙම එකක් නෙවෙයි. භෞතික தত্ত্ব වෙන් කිරීමක් මනෝ විඥානේ නැහැ. මනෝ විඥානේ වෙන් කරන්නේ නාම ස්වરૂපය. ධම්ම කියලා කියනවා මනෝ ඉන්ද්‍රියට ගෝචර රූපය. ධම්ම. ධම්ම කියන්නේ සිත තුල හටගන්න චෛතසිකය. එහෙනම් ධම්ම වෙන් කිරීමේ හැකියාව මනෝ විඥානේ තියෙනවා. හැබැයි චක්කු විඥාණයට තියෙනවා ධම්ම හැදීමේ හැකියාව. ධම්ම හැදීමේ හැකියාව චක්කු විඥාණය තුළ තිබ්බට ධම්ම වෙන් කිරීමේ හැකියාව චක්කු විඥාණයට නැහැ. සෝත විඥාණයට තියෙනවා හැකියාව ධම්ම හදන්න. හැබැයි සෝත විඥාණයේ කෘත්‍ය ධම්ම හදන එක නෙමෙයි. සද්ද වෙන් කිරීම. එන සද්ද වෙන් කරන එක අල්ලගෙන ඒ හරහා ධම්ම හැදීමක් කරනවා. එතකොට එන පංච විඥාණය ධම්ම හදනේව කරනවා. හැබැයි ධම්ම වෙන් කරන්න බෑ. ඒ වුණාට මනෝ විඥාණයට පුළුවන් ධම්ම වෙන් කරන්න. අතීතයේ වෙන් කරගත්තේ ධම්ම අරගෙන වර්තමානයේ අලුත් ධම්ම හදන්න පුළුවන්. එන එහෙමනම් මෙන්න මෙතන තමයි ගැඹුරු තැන තියෙන්නේ. මනෝ විඥාණයට එහෙනම් ගෝචර වෙන්නේ ධම්ම කිව්වා. ධම්ම මොනවද? සිත තුළ හටගන්න, විඥාණය තුළ හටගන්න සිතුවිලි කියන දේවල්. දැන් නම් චෛතසික කියන ඒවා, මේවා තමයි ධම්ම. දැන් මනෝයින් දෙතිස් තලයේ 31 තලයේ ඉන්න සත්ව දිහා බැලුවම මිනිස්යන්ගේ මනෝවිඥානේ වෙන් කිරීමට හැකි ධම්ම මහ විශාලයි. තිරිසන් සතෙක් ගත්තොත් ඒ තිරිසන් සතටත් තියෙන මනෝවිඥානේ. ඒ මනෝවිඥානේ වෙන් කරන්න පුළුවන් ධම්ම අඩු. එහෙම ඒක නිසා දැන් තිරිසන් වහා මිනිස්සු අතර වෙනස වෙන්නේ ධම්මවල වෙනස. ධම්මවල වෙනස. ඒ කියන්නේ මනෝවිඥාණයේ වෙන් කිරීමේ ධම්ම හඳුනා ගැනීම හා ධම්ම එක්ක ගනුදෙනු කිරීමේ වෙනසක් තියෙනවා. එහෙමනම් දැන් විඥාණයේ අපි අහයාකාරයේ නම් කරලා පෙන්නුවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මන විඥාන. ඒ වගේම කිව්වා අපි ඒ විඥාණය වෙන් කරන දේවල්. එතකොට චක්කු විඥාණය වෙන් කරනවා භෞතික රූපය. රූපය කියලා මෙතන කියන්නේ 아무දු දෙයක් නෙවෙයි, වර්ණය හා හැඩය කියන්නේ. රූපයක අන්තර්ගත වර්ණ හා හැඩ.
සෝත විඤ්ඤාණය වෙන් කරනවා එහෙනම් සබ්දය. ඉතින් සබ්දය නිර්මාණය කරන්නේ භෞතික රූපයක්ම. එකක් මතක තියාගන්න. සබ්ද කියලා අමුතු දෙයක් ලෝකේ නෑ. ලෝකේ කාම ලෝකේ තියෙනවා රූප, භෞතික රූප. ඒ රූපේ තියෙනවා හැඩය වර්ණය. ඒක වෙන් කරනවා ඈ. ඒ රූපේම තියෙනවා කම්පන කම්පණිය අනුව නාද රූපයක්, ශබ්දයක්. එලා කියවේ අපිට තේරෙන්නේ නැති ශබ්ද තියෙන හින්දා ශබ්දයක් නැහැ කියන. ඒ අපේ මේ සෝත විඥානයේ පරාසය අනුව. ලෝකේ තියෙන සියලුම ශබ්ද අහන්න පුළුවන් පරාසයක අපි නැහැ. එනං ඕනම වස්තුවක් නිකුත් කරන ඕනම ශබ්දයක් ඇහිීමේ හැකියාව අපිට නැහැ. ඒ පරාසයට අනුව ඒ වස්තුවේ සද්දයක් අපේ පරාසයට ගැලපෙන සද්දයක් තියෙනවා නම් ඒ වස්තුවෙන් නිකුත් වෙන ඒක අපිට ගෝචර වෙනවා. ඒ ගෝචර කරගන්නේ ඇහැ නෙවෙයි, ඒ ගෝචර කරගන්නේ කනයි. ඊළඟට ඒ වස්තුවට ආවේනික අපේ ගාන විඥානයේ පරාසයට අනුගත ගඳ සුවඳක් තියෙනවා නම් ඒක වෙන් කරනවා. එතකොට මේ එකම භෞතික රූපයේ මේ ලක්ෂණ තුනම තියුනේ. රසයත් එහෙම, පොට්ටබ්බයත් එහෙම. එකම වස්තුවේ ලක්ෂණ පහක් තමයි මේ අපි ඇහැ කන නාසය දිව කය කියන මේ පංච විඥානේ වෙන් කරගන්න. ඒකින් ඉඳ හැබැයි එක එක විඥානේ ගෝචර භූමිය වෙනස්. ඒකේ තේරුම තමයි ඇහැට පුළුවන් ඒ අදාළ වස්තුවේ හැඩය වර්ණය වෙන් කිරීම පමණයි. ඉතින් මේවා ගැනත් මේ විඤ්ඤාණය ගැන ඉගෙන ගන්නකොට දැනගන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේ විද්‍යාඥයෝ කියන විද්‍යාපරවේෂණ වලින් ඔප්පු කරලා තියෙන ඒගොල්ලෝ පිළිගන්න විඤ්ඤාණයක් ගැන ඉගෙනගෙන කාටවත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒ විඤ්ඤාණයි මේ විඤ්ඤාණයි අතර වෙනසක් තියෙනවා. ඒතකොට තම තමන් මේ ධර්මානුකූලව ඉස්සරහට පුහුණු වා සීල සමාධි ප්‍රඥා යනවා නම් තමන් ඉගෙන ගත්තේ විද්‍යාත්මක විඤ්ඤාණ කතාව අහකට දාලා ඒක සම්පූර්ණ අමතක කරලා ධර්මානුකූලව බුදුහාමුදුරු දේශනා කරපු විඤ්ඤාණය ගැන දැනුවත් විය යුතුයි. නැත්නම් මහා මාරුක වැඩිලා නිකම්ම නිකම් මම්මුලා වීමක් තමයි ඔය භාවනා කරත් තම තමන්ට ලැබෙන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න උත්සාහ ගන්න. දැන් ඊගාවට මෙන්න මේ කාරණා ටිකත් අපිට වැදගත් වෙනවා. මම මේ විඤ්ඤාණය ගැන මේ තවම සංස්කාර වලින් විඥානීය පත් වෙලා සංස්කාර පත් වෙලා විඥානීය හැදෙන්නේ කොහොමද කියන කතාවක් නෙවෙයි මම මේ තව කියා දෙගෙන යන්නේ. මේ විඥානීය ගැන දැනගත යුතු කාරණා. දැන් විඥානීය මායාවක් කියන දේශනාව, ඊට පස්සේ විඥාන හයක් තියෙනවා කිව්වේ එක, විඥානීය කෘත්‍ය වෙන් කිරීම කියන එක, මෙන්න මේවා ඔය ත්‍රිපිටකයේ තියෙන එක එක සූත්‍රවල ඉගෙන ගන්නකොට තමන්ට ධර්ම ඥානයක් විදිහට දැනගත යුතු කරුණු. ඊළඟට දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේකත් මෙතෙන්දි මතක් කරන්නම්. පසුවත් මේ හේතුඵල ධර්මයේ මේ ගැන හුඟක් කරුණු අපිට අහුවෙනවා. නමුත් මේ විඥානය ගැන කියනකොට පටලව ගන්න නිසා මේක පැහැදිලි කරන්නම්. දැන් චක්කු කියන්නේ ඉන්ද්‍රියක්. එතකොට ඇහැට ගෝචර වෙන රූපය වර්ණය ගන්ධය. වර්ණ හා ගන්ධනේ වර්ණය හා හැඩය. ඒ ගෝචර රූපය. ඒ දෙක එකතු වීමෙන් චක්කු විඥානය බිහි වෙනවා. එතකොට චක්කු ඒකට ගෝචර වෙන රූපය ඒ දෙක හින්දා ඇති වෙනවා චක්කු විඥානය. තව දෙයක් මෙතන තියෙනවා. තව ගැඹුරු ධර්ම පැහැදිලි කිරීමක් තියෙනවා. මේ චක්කු විඥාණය තවත් සංවර්ධනය වෙලා, මේ සංවර්ධනය වෙනවා කියන්නේ අර ධම්ම හැදුවට පස්සේ විඥාණය තුළ ධම්ම හට ගන්නවා. මෙන්න මේ ධම්ම හටගත්තට පස්සේ තමයි විඥාණය සම්පූර්ණ වෙන්නේ. ඒක චක්කු විඥාණය පරිවර්තනය වෙනවා, මෝරනවා ආයතනෙට. ආයතනයක් හදනවා කියන්නේ. මේ ආයතන කතාව අපිට විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලායතනං කියන
ඊගාවා අනාගතයේ පැහැදිලි කිරීමට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මම මෙතෙන්දි මතක් කරේ මේ ආයතන කියලා දෙයකුත් තියෙනවා මේ ඉන්ද්‍රිය තුල. එමනම් දැන් බලන්න ඉන්ද්‍රිය තුල අපි දකිනවා මෙන්න මේවා. චක්කු ඉන්ද්‍රිය. ඒකට ගෝචර වෙන්නේ රූප. ඒ වගේම චක්කු විඥානිය. ඒ රූපය ගෝචර වීමෙන් වෙන් කිරීමේ කෘත්‍ය කරන එකට විඥානය කියනවා. එතකොට චක්කු විඥානිය. තවත් මේක මේ සංසාර ක්‍රියාවලියේ අපි දන්නේ නැති අභිරහස් ක්‍රමයකට මේ ඇහැෙන් රූපයක් පෙනුනම ඒක ආයතනයක් බවට හරවනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකට නමක් දෙනවා ධර්මයේ චක්කායතනය. දැන් එහෙමනම් බලන්න ඔය අපිට ඉන්ද්‍රිය විඥාන හයක් තියෙනවා. ඒ හයම ගත්තොත් මුලින්ම අපිට පත්තියෙන් ලැබිලා තියෙනවා චක්කු ඉන්ද්‍රිය. ඒක චක්කු විඥානය කියලා වෙනම දෙයක් හටගන්න පුළුවන්. එතකොට චක්කු ඉන්ද්‍රිය කියන්නේ එක දෙයක්, චක්කු විඥානය කියන්නේ ඒකේ වෙන කෘත්‍යය. තව තියෙනවා චක්කායතන. එන එක ඉන්ද්‍රියක් මෙහෙම තුනකට අවස්ථා තුනක් ගැන හේතුඵල ධර්මයේදී ඉගෙන ගත යුතු, ධර්මයේදී ඉගෙන ගත යුතු. චක්කු, චක්කු විඥාන, චක්කායතන. සෝත, සෝත විඥාන, සෝතායතන. ඒ වගේම ගාන ඉන්ද්‍රිය, ඒ වගේම ගාන විඥාන, ගාන ආයතන. ජීවහා ඉන්ද්‍රිය, ජීවහා විඥානය, ජීවායතන. කාය ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, කාය විඥානය, කාය ආයතන. ඒ වගේම මනෝ ඉන්ද්‍රිය, ඔන්න මනෝ ඉන්ද්‍රිය. ඒක චක්කු ඉන්ද්‍රිය වගේ මනෝ ඉන්ද්‍රිය. මොකද මේ අපි බණ කියනකොට සමහර තැන්වලදී මට වුණත් මේක මාර් වෙලා කියන්න පුළුවන්. එතකොට අහන කෙනා මේවා වෙන් කරගන්නත් දක්ෂ වෙන්න ඕනේ. මොකද මේ හැම වෙලෙම මේ භාෂා ස්වරූප අපි හසුරුවන්නේ ඇහිලා පුරුදු, භාවිතා කරලා පුරුදු විදිහකට. නමුත් මෙතන වෙන් කාරණා කීපයක් තියෙනවා කියලා දැනගන්න. මේවා එකහ සමාන නෑ. දැන් චක්කු ඉන්ද්‍රිය කියන එකට සමාන නෑ චක්කු විඥානය කියන එක. චක්කු විඥානයට සමාන නෑ චක්කායතනය. එහෙම තුනක් තියෙනවා කියලා වෙන් කරගන්නකො තව මේකේ තව බෙදීම් ගොඩක් තියෙනවා. ඒවා අපිට හේතුඵල ධර්මයේ පසුව පැහැදිලි කරනකොට තව තව කාරණා අහුවෙයි. එතකොට මන ඉන්ද්‍රිය තියෙනවා, මනෝ විඥානය තියෙනවා, මන ආයතනය තියෙනවා. දැන් ආයතන ගැන මෙහෙම තියෙනවා විස්තරය. දැන් අපිට ගැටළු සහගත වෙන්නේ මේ ආයතන කියන එක ඉන්ද්‍රියක් තිබූ පමණින් සිදුවෙන දෙයක් නෙවෙයි. දැන් ඇහැ තිබුණු පලියෙන් චක්ක ආයතනය හට ගන්න බෑ. ඇහැට රූපයක් පෙනිලා චක්කු විඥානයක් හට කරගෙන ඒකෙත් යම්කිසි මේරීමකටපත් වෙලා ලැබෙන ඵලයක් තමයි චක්ක ආයතනය. මේ ආයතනය කියන එක සංසාර ක්‍රියාවලියේදී ඉතාම වැදගත්. මොකද මේ ආයතනය තමයි දුක හදන්න, මේ ආයතනය තුළ නිර්මාණය කරන. ආයතනය කියන්නේ මොනවහරි නිර්මාණය කරන එක. විඤ්ඤාණය කියන්නේ වෙන් කරන එක. වෙන් කරපු පමණින් නිර්මාණයක් නෑ. ඒක ගැඹුරු දෙයක්. වෙන් කරන කෘත්‍යය තිබුණු පමණින් දෙයක් අලුතෙන් හැදෙන්නේ. ආයතනය කියන්නේ දැන් චක් ආයතනය අලුත් දෙයක් හදපු එක. චක්කු විඤ්ඤාණය හුදු වෙන් කිරීමක් පමණයි. සෝත විඤ්ඤාණය හුදු සද්දේ වෙන් කිරීමක් පමණයි. සෝත ආයතනය හැබැයි වෙන් කරපු සද්දේ ලොකු දෙයක් කරලා හමාරයි. අපිට හානියක් කරලා හමාරයි. ඒකයි මේ ආයතනය කියන්නේ. මේ ආයතනයෙන් හදන්නේ මොකක්ද?
ඇත්තටම කෙටියෙන් ගත්තම් පටිච්චසමුප්පාදය මේක දීර්ඝව විස්තර වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ධර්මයේ ඉගෙන ගන්නකොට ආයතනයෙන් හදන්නේ පංචස්කන්ධයයි. එහෙනම් පංචස්කන්ධයේ හදන ආයතන හයක් අපිට තියෙනවා. ඒ පංචස්කන්ධ උපාදාන වීමෙන් තමයි දුක හටගන්නේ. මේ දුක හටගන්න අනුපිළිවෙල යාන්ත්‍රණය තමයි හේතුඵල ධර්මයේ තියෙන්නේ. නැතු මේ හේතුඵල ධර්ම ඉගෙනගෙන පාඩම් කරලා විවන්න පුළුවන් වෙලා තර්ක කරලා නිවන් දකින්නේ නැහැ කවුරුත්. නිවන් දකින්න හේතුඵල ධර්ම කියවෝන එකේ දුක තේරෙන්න ඕනේ කියවෝන එකට. හේතුඵල ධර්ම ගැන තර්ක කරන එකට තේරෙන්න ඕනේ ඒකේ දුක. දැන් එහෙම එකක් නෙවෙයි ධර්මයේ කියන්නේ. මේ සීල සමාධි ප්‍රඥා වැඩුවම ඉතුරු වෙන්නේ හේතුඵල ධහමක් විදියට දුක නැති සංසාරය හදන්න නැති ධහමක්. හැබැයි සීල සමාධි ප්‍රඥා වඩන ශ්‍රාවකයා දැනට අවිද්‍යාපත්‍යයෙන් සංස්කාර හදමින් යන හේතුව සංසාරයක් හදන හේතු 12ක් එක ගනුදෙනු කරන්න කෙනෙක්. මේක දෙක එකින්ද පටලෝ ගන්න යන්න හොඳ නෑ. මේ ධර්මකාරණා කියන එක ඉගෙන ගත්තට ධර්මකාරණා ප්‍රත්‍යක්ෂ වෙන්නේ අවබෝධ වෙන්නේ මේ දේවල් ශික්ෂාවලින් පුහුණු වීමෙන් තමයි යන්න තියෙන්නේ. දැන් අපි ඒ වුණත් තව තවත් මේ ඉගෙනම නැමැති විශ්වයෙන් අපි කරන වැරදි නමත්ත ගත්තේ නැත්නම් මේ පුහුණුවත් පිස්සුවක් බවට හැරෙනවා. වර්තමාන සමාජයට වෙලා තියෙන ගොඩක් ඒකයි. ඒගොල්ලන්ගේ භාවනා පිහිනුම පිස්සුව. අවිද්‍යාවම වෙනත් ආකාරයකින් ගොඩනැගෙන ක්‍රමයක්. සංස්කාර වෙනත් ආකාරයකින් වචී සංස්කාර ගොඩනගා ගන්නා වූ ක්‍රමයක්. ඒ වගේම දැන් අනිත් ඔක්කොම අමුතු ඉස්සර නැති දුකකට පත්වෙන ක්‍රමයක්. දැන් මිනි සාමාන්‍ය මිනිසුන්ට තියෙන දුකට වැඩිය වෙනස් දුකක් ඇති වෙනවා මේ ධර්මයේ වැඩක් නැතුව තේරුමක් නැතුව ඉගෙන ගන්න යනකොට. ඒ අයට මේ ඉස්සර තිබුණ මේ ඉගෙන ගැනීමේ දුක මීට කලින් ඔය ඉස්කෝලවල විශ්වවිද්‍යාලවල වෙන වෙන තැන්වල ඉගෙන ගන්නකොට තිබිච්ච දුක. ඒ දුක දැන් පරිවර්තනය වෙලා තියෙනවා ධර්මයේ ඉගෙන ගැනීමේ දුකට. ඔච්චරයි වෙනස් වෙලා තියෙන්නේ. මේ දුකේ නිමාව සංසාර දුක අවබෝධ වෙන මාර්ගයකවත් නැහැ. ක්‍රමයක් අනුගමනය කරන්නේ නැහැ. ඒකින්ද මේ හේතුඵල ධහම ගැඹුරුයි කියන්නේ එන්නේ වගේ අර්ථවලින්. හේතුඵල ධහම ඉගෙන ගත්තට නිවන් දකින්න බෑ කාටවත්. හේතුඵල ධහමට අනුව මේ තමන් පුහුණු කරන මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන පුහුණු වීමෙන් අර සංසාරය හදන හේතු අහක් කරලා සංසාර විමුක්ති හේතු හදනවා මිතු. අවිද්‍යාව අහක් කරලා විද්‍යාව එනවා. අවිද්‍යාව අහක් වුණොත් අවිද්‍යාපත්තයෙන් හැදෙන සංස්කාර අඩු වෙනවා. එහෙනම් අවිද්‍යාව අඩු වෙච්ච ප්‍රමණයට සංස්කාර අඩු වෙනවා. ඔන්නෝම අනුපිළිවෙලින් ඒ පුහුණුව තුළ ඉස්සරහට යෑමක් ගැනයි ධර්මීය පැහැදිලි වෙන්නේ. ඉතින් දැන් ඒ වුණත් අපි මේවා ඉගෙන ගන්න වෙනව නැත්නම් දැන් කාලේ ඔයගොල්ලෝ කරන වැරදි ওই භාවනාව තුළ හිතාගෙන ඉන්නේ මතවාද Tamanට හානිදායක වෙනවා. ඒක ඇරෙන්න තමයි ධර්මයේ ඉගෙන ගන්න වෙන්නේ. දැන් අපි විඥානය ගැන එහෙමනම් මේ හුඟක් කරුණු දැන් කිව්වා. මේවා අත්‍යවශ්‍ය දේවල්. ඒතර විඥානයේ මායාවක් කියලා හැම වෙලේම දැනගෙන තියෙන්න ඕනේ. එතකොට විඥානයේ මායාවක්ද කියලා හිතන එකම මායාව ස්වરૂපය කියලා එතකොට මතක් වෙනවා නම් තමයි හොඳ. එහෙම නැතුව මේ මායාව ස්වરૂපය මං හඳුන ගන්න ඕනේ මට පුළුවන් කියන එක හිතන එක වැරදි. මොකද විඥානයේ මායාවක් කියලා අවබෝධ කරගත්තේ බුද්ධත්වේ. එහෙනම් ශ්‍රාවකයෙකුට මේවා අහලා විඥානේ මායාවක් කියලා අවබෝධ වුණා නම් ඒක අමූලික බොරුව. එයා විඥානේ සත්‍ය දෙයක් විදිහට පිළි අරගෙන තමයි මේ සංසාරේ ගත කරන්නේ. ඒකෙන්ද මෙතන තමන්ගේ හැකියාවක් තියෙනවා බුද්ධ ඥානයක එකට කටයුතු කරන්න කියන එක ශ්‍රාවක ගුණයක් නෙවෙයි. ඒවත් මේ හේතුඵල ධර්ම වගේ ගැඹුරු ධර්ම ඉගෙන ගැනීමේදී සැලකිය යුතු විශේෂ ධර්ම කාරණා. දැන්
මේ විඤ්ඤාණය මායාවක් වෙනවා. විඤ්ඤාණයෙන් කරන කෘත්‍යයේ වෙන්කිරීමක්, වෙන්කරන්න පුළුවන් දේවල් අපි මේ හයක් තියෙනවා කියලා කිව්වා. ඒ ටික චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මන විඤ්ඤාණ කියලා වෙන් කරලත් පෙන්නුවා. දැන් ඊට පස්සේ මම අලුතෙන් මතක් කරා අනාගතයේ මේ හේතුඵල ධර්මයේ මතක් කරන්න පුළුවන් දෙයක්. මේ චක්කු විඤ්ඤාණය කවදාහරි චක්කායතනයේ බවට සංවර්ධනය වෙනවා. අන්න එතන ලොකු හානියක් තියෙනවා. ඒක වෙනම එකක්. එහෙනම් චක්කු ඉන්ද්‍රිය කිව්ව කියන එක නෙමෙයි චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය කියන එක නෙමෙයි චක්කායතනය. මේ වචනවල වෙනසක් තියෙනවා කියලා ඉගෙනගෙන තියාගන්න. මොකද සමහර විට මම මේ ධර්ම කාරණා පැහැදිලි කරන තැන වුණත් මේව චක්කායතනය ගැන විස්තර කරන තැන මං අතින් කියවෙන්න පුළුවන් චක්කු ඉන්ද්‍රිය කියලා. මොකද ඒක ත්‍රිපිටකයේ සූත්‍රවල ඒ විදිහටම තියෙනවා. ඉගෙන ගත්තාම බැලුවම මේ ආයතනය ගැන පැහැදිලි කරන්නේම වැඩි හැබැයි. උදාහරණයක් විදිහට සංයුක්ත නිකායේ වෙනම වග්ගයක් තියෙනවා සූත්‍ර සිය ගාණක්. මම 1000කට විතර කිට්ටු වෙන්න තියෙනවා. සලායතන වග්ග. ආයතන 6 ගැන තියෙන දේශනාවක්. ඒ සලායතන වග්ගයේ එතකොට චක්කු ඉන්ද්‍රිය ගැන කියන තැන ඒවත් තියෙනවා සූත්‍ර. රූප ගැන, ඇහැට ගෝචර වෙන රූප ගැන තියෙන ඒවත් තියෙනවා. ඒ වගේම චක්කු විඤ්ඤාණය ගැනත් තියෙනවා, චක් ආයතන ගැනත් තියෙනවා. හැබැයි එතන රහතන් වහන්සේලා වර්ග කරලා තියෙන්නේ සලායතන වග්ගය. ආයතන වග්ගයට ඉන්ද්‍රිය වග්ගයක කියලත් නෑ, එකට විඤ්ඤාණ වග්ගය කියලත් නෑ. ඒකෙන් ද මෙන්න මේවා ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු ඊගාවට මේ හේතුඵල ධර්මයෙන් අපිට හිතේ මේ ඇහැ කන නාසය දිවකය දැන් කරන කෘත්‍ය ගැන තේරුමක් ආවනේ. වෙන්කිරීමන් කරන්නේ අපිට ඇහැට පේන ඉස්සරහා බලා ඉන්නවා නම් බලා ඉන්නකොට ඇහැ ඉදිරියේ තියෙන රූප ආලෝකේ වගේ භෞතික හේතු මත ඒවා නැති වුණොත් පේන්නේ නැහැ. ඒ භෞතික තත්ත්ව මත ඉදිරියේ තියෙන එක පේනවා. වර්තමානයේ තියෙන්න ඕනේ පේන්නේ. ඒ වගේම පරිසරයේ තියෙන අපිට ගෝචර වෙන පරාසයක තියෙන හඬක් අපිට ඇහෙනවා. ඒ හඬ වෙනස් වෙන්න පුළුවන් සත්ත්ව තලයන්. කියන්නේ බල්ලෙකුට ඇහෙන ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ බැලක් කියලා. අපිට ඇහෙන ශබ්ද බල්ලෙකුට ඇහෙන්නේ. ඒ වගේ සත්ත්ව ස්වરૂපයේ, උප්පත්ති ස්වરૂපයේ මතත් මේ විඥානවල වෙනස්කම් තියෙනවා. ඒක ඉතින් අරුම පුදුම දේවල් නෙමෙයි මේ සංසාරේ හැටි. ඒව ගැන කල්පනා කරලා මේ නිවන් මාර්ගයක් හොයන්න බෑ කාටවත්. සංසාරේ භයානක ගම ගැන හිතලා නම් හොයන්න පුළුවන්. දැන් ඊගාවට දැන් මේ හේතුඵල ධර්මයෙන් කියන කතාව සංඛාර පත්‍යා විඥාන. මේකේ අර්ථය වුවොත් සංස්කාර නිසාමෙන් විඥානේ පත්‍ය වෙලා විඥානේ ඇති වෙනවා. අපි දකින්නේ ඕම් පැත්තන්නේ විඤ්ඤාණය හින්ද අපි සංස්කාර කරනවා. සංස්කාර කියන්නේ මේක චේතනාපූර්වක කායික ක්‍රියාව, කාය සංස්කාරයි. චේතනාපූර්වකව සිතන එක, විතක්ක විචාර ඇති වෙන එක වචී සංස්කාරයි. වචන කතා කරත් එකයි, කල්පනා කරත් එකයි. එතකොට චිත්ත සංස්කාර අපිට තේරෙන්නේ නැහැ. චේතනාපූර්වක කරා මිසක් කෙරෙන්නේ නැති ඕනම සංස්කාරයක්. චිත්ත සංස්කාර තනියෙන් අපිට දකින්න තරම් ශක්තියක් නෑ අපේ මනුස්සකමේ. ඒකට එච්චර දිනුම් එකක් නෙමෙයි. මොකද අපි දකින්නේ හැම විටම තමා තුළ පහළ වෙන චිත්ත සංස්කාරයයි එක්කෝ චිත්ත සංස්කාරයේ එකට ඇඳිච්චි වචී සංස්කාරය. ඒ කියන්නේ වචී සංස්කාරය තුළ තියෙන්නේ විතක්ක විචාර. අපි දකින්නේ චිත්ත සංස්කාරය කියලා මේ විතක්ක විචාර. ඇත්තටම ඒ විතක්ක විචාර අන්තර්ගත වෙන්නේ වචී සංස්කාරය තුල නෙවෙයි, අනේ චිත්ත සංස්කාරය තුල නෙවෙයි, වචී සංස්කාරය තුල. ඒ වගේම සමහර විට අපි චිත්ත සංස්කාරයයි කාය සංස්කාරයයි ජෝඩුවේ
කාය සංස්කාරය විතරයි දකින්නේ. මොකද තනි වෙච්ච චිත්ත සංස්කාරය දකින්න මිනිස්සෙකුට පුළුවන් නම් මම ගිය මේ දේශනාවේදී පැහැදිලි කරා. එහෙනම් මිනිස්සයාට මවකුසේ ඉන්නකොට පවතින්නේ චිත්ත සංස්කාරය විතරයි. මවකුසේ හිටපු සංඥා වේදනා තේරෙන්න ඕනේ. චිත්ත සංස්කාරය දෙන්නේ සංඥා වේදනාව. මිනිස්සයාට එහෙම හැකියාවක් නෑ. ඒ කියන්නේ මිනිස්සයාට තියෙන්නේ මේ හැම දෙනාට හැම මිනිසයන්ටම හැකියාව තියෙන්නේ චිත්ත සංස්කාරයක් එක්ක ගනුදෙනු කරන වචී සංස්කාරයක් වෙන් කරගන්න, චිත්ත සංස්කාරයක් එක්ක ගනුදෙනු කරන කායික සංස්කාරයක් වෙන් කරගන්න. තනි එකක් නෙවෙයි, මේ මේ ඈඳුමක් තමයි අපි වෙන් කරන්නේ. ඈඳුම කියන්නේ තනි මොහොතක තියෙන තනි සංස්කාරය නෙවෙයි කරන්නේ. එකම සංස්කාරය ගොඩාක් වෙලා ගන්නකොට මෙන්න මේ මෙතන තිබුණේ මේක වගේ එකක් කියලා වෙන් කිරීමේ හැකියාව නම් මිනිසෙකුට තියෙනවා. ඒත් ඒ හැකියාව තියෙන්නේ කාය සංස්කාර වචී සංස්කාර වලටයි. දැන් අපි බලමු හේතුඵල ධර්මයේ බුදුහාමුදුරු දේශනා කරන්නේ සංඛාරපච්චය විඥාන. දැන් මේ අපි හිතමු කාය සංස්කාරයක් අපි කරනකොට කායික ක්‍රියාවන්නේ අපි දකින්නේ චේතනාපූර්වක කායික ක්‍රියාවක්. මේ කායික ක්‍රියාව තුලදී අපේ අර උප්පත්ති ඉන්ද්‍රිය පද්ධතිය, විඥාන පද්ධතිය, ඒ කියන්නේ ඉන්ද්‍රිය පද්ධතිය ගත්තොත් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ආදී මේ ඉන්ද්‍රිය හය එකෙන් උපදින එකනේ විඥාන. ඒකට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මන විඥාන කියන විඥාන හයම වහල් ස්වરૂපයක් නැත්නම් එයාගේ ඒ විඥානවල මෙච්චර වෙලා කරපු කෘත්‍ය මාරු කිරීමක් කරනවා අර අපි සිදු කරන කාය සංස්කාරයට අනුගතව. ඔන්නෝක තමයි මේ කියන කතාව. එහෙනම් අපි කායික ක්‍රියාවක් කරනකොට අපේ මේ උපත් ඉන්ද්‍රිය ටික ඒ ක්‍රියාවට අනුගත වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ඔයගොල්ලන්ට හැමදාම වෙච්චදී. ඒ වගේම අපි වචී සංස්කාරයක් කරනකොට කතා කරන්න යනකොට මොනවා හරි දෙයක් ගැන අපේ මුළු ඉන්ද්‍රිය පද්ධතිය මේකට හැරෙනවා, ඒකට උදව් වෙනවා. ඒකයි මේ සංඛාරපත්‍ය විඥානං කියන්නේ. අපි හිතාගෙන ඉන්නේ එහෙම නෙමෙයි. අපිට උපත්ති ඉඳලා තිබිච්ච විඥානයේ හින්දා අපි මෙහෙම වැඩ කරනවා කියලා. ඇත්තටම අපි දන්නේ වැඩ කරනකොට අපේ විඥාන පද්ධතිය ඉස්සෙල්ලා වෙන් කරපු කෘත්‍යයෙන් අහක් වෙලා ඒ කරන වැඩේට සුදුසු වෙන්න වෙනස් වෙනවා. මේක අපේ ලොකු රැවටිල්ලක්. මේ සංසාරයේ එක මායා ස්වරූපයක්. දැන් ඕක නිකන් බලන්න. දැන් මිනිස්සෙක් ඇවිදගෙන යනවා පාරේ. දැන් ඇවිදගෙන යනකොට අපිට හිතගෙන හිටියා වගේ නෙමෙයි අර ඇහැ කන නාසය ආදී ඉන්ද්‍රිය වැඩ කරන්නේ. විඥාන වැඩ කරන්නේ. ඇවිදීමට උදව් වෙන ආකාරයට. ඒ මිනිස්යාම ඇවිදිනවා නෙමෙයි දුවනවා. දුවනකොට එතකොට ඇවිදින විදිහට වැඩ කරපු ආකාරය ගැලපෙන්නේ නෑ දුවන්න අපිට. ඒ කියන්නේ ඇහැ චක්කු විඥානේ ඇවිදිනකොට ක්‍රියාත්මක වෙන ආකාරයට නෙවෙයි දුවනකොට ක්‍රියාත්මක විය යුත්තේ. දෙක සමාන වුණොත් අපි වැටෙනවා. දැන් ඔය වගේ දැන් මොනවා හරි වැඩක් කරනවා. උයනවා, පිහනවා, හරි හරි තිල්පිය කුසලතාවයක් පුරුදු වෙනවා, කරනවා. ඒ වැඩේ කරනකොට ඒ වැඩේ කරන පුජ්‍යලයාගේ විඥාන ටික ඒ වැඩේට අවුල් වෙනවා. අනිත් වැඩවලින් නිදහස් වෙනවා. මෙන්න මේ කතාව තමයි මේ සංඛාරපච්චය විඥාන කියන්නේ. එහෙම නැතුව මේ තමන්ගේ මේ විද්‍යාත්මක ඥානයකින් ඇති කරගත්ත උපත්තියෙන් ඇති වෙච්ච ඇහැ වැඩ කරන්නේ මෙහෙමයි කියලා මෙතන මේ රඟපෑවට කවුරු හරි එහෙම මම් මුලා වුණාට තමන්ගේ භාවනාවේ ප්‍රගතිය හොයාගන්න බෑ. මොකද එහෙනම් සක්මන් භාවනාව ඇවිදීමක්. එහෙනම් ඒක යටතේ සතිය පවත්වනකොට අර කාය විඥානයේ තියෙන වෙනස ඒකට අනුගත වෙයි කියලා බුදුහාමුදුරුවෝ දෙන පුහුණුව යටතේ වෙනස් වීම තමයි මේ
දියුණුව කියන්න. එහෙම නැත්නම් තමන්ගේ උප්පත්ති දක්ෂතාවය මෙතන නෑ, ඉගෙන ගත්ත විෂය කරුණු මේකට අදාළ නෑ. ධර්මයේ ඉගෙන ගත්ත ධර්ම ඥානය මෙතෙන්ට වැදගත් නෑ. සංඛාර පත්‍යා විඥාන, විඥානයේ වෙනස් වෙන්නේ සංස්කාර අනුවයි. ඒ කියන්නේ කරන සංස්කාරයට අනුව විඥානයේ හැඩ ගැහෙන එක සංසාර ක්‍රමියා නියාම ධර්මියා. ඒවා කර්ම නියාම, ඒ වගේම චිත්ත නියාම, ධම්ම නියාමයට අනුගත දේවල්. එහෙනම් අපි යමක් කරනවාද කායික ක්‍රියා විදිහට, ඒ කරන වෙලාවේ අනිවාර්යෙන් අපේ ඇහැ කන නාස දිවකය මනස ඒ ක්‍රියාවට වහල් වෙන්න ඕන. ඒක ඔයගොල්ලන්ගේ දක්ෂතාවය නෙමෙයි, සංසාරයේ ස්වરૂපය. ඒ වගේම අපි වාචික ක්‍රියා ගන්නකොට, දැන් මොනවා හරි ඔය පල්හැලි කියවනකොට, සම්පප්පලාප කියවනකොට, ඔයගොල්ලන්ට බලන්න මනෝ ඉන්ද්‍රිය වැඩ කරන්නේ ඒ පල්හැල්ලේ මාත්‍රකාවට අනුගතව. දැන් පල්හැල්ල කේලම් කියන ඕක නම් දැන් උපාසක අම්මලා දිල් අරගෙනක් කරන්නේ. කේලම් කියනවා දැන් ඒක උපාසක අම්මෙක් ගැන, තව දෙන්නෙක් එක්ක කේලම් කියනවා. එයාට ඒ කියන්නේ තමන් ළඟ නැති එක්කෙනාගේ වැරදි කියනවා. වැරදි කියනකොට අර ඒ වැරද්ද කියා මේ වාජනේ වෙච්ච කෙනා එනවා දැක්කම කොහොමද මාතෘකාව වෙනස් වෙන්නේ? මෙන්න මේවා තමයි මේ. එතකොට සංඛාරපත්‍ය විඥානං කියන්නේ. එතකොට මේ අරුම පුදුම දේවල් මේ විභාග පාස් වෙලා අභිධර්ම ටියුෂන් ගිහිල්ලා කරගෙන ඇති කරගන්න දෙයක් නෙවෙයි. එහෙමනම් කොහොමද ඉස්සර මිනිස්සු මේව අවබෝධ කරගත්තේ? තමන්ගේ ක්‍රියාව යටතේ සිදුවෙන ධර්මතාවයක් තමයි මේ හේතුඵල ධර්ම. තමන් කරන නරක වැඩයි හොඳ වැඩයි හැම එකක්ම මේ ක්‍රමයට තමයි සිදුවෙන්නේ. ඒ කියන්නේ අපි වචී සංස්කාරයක් අතවහ ගන්න එක තුළ තියෙන්නේ වචී සංස්කාරනේ. ඒ වචී සංස්කාරය ගන්නකොට එන පුජ්‍යලයෝ අවට පරිසරය හැම වෙලාවෙම අර ඇහැ කන නාසය දිවකය මෙන් කරන්නේ ඒ කතාවට සුදුසු පරිදි, ඒ ක්‍රියාවට සුදුසු පරිදි. එහෙමනම් දැන් තම මනෝ ඉන්ද්‍රියෙන් මොනවහරි මේ මොනවහරි කල්පනා කරන එක චිත්ත සංස්කාර නෙමෙයි. අපි දන්නේ චිත්ත සංස්කාරයයි වචී සංස්කාරය එකතු වෙච්ච දැන. ඒ කියන්නේ අපි මොනවහරි දෙයක් ගැන කල්පනා කරනවා. මේ කල්පනා කරනකොට අපේ පංච ඉන්ද්‍රිය වැඩ කරන්නේ කල්පනා කරන දෙයට අනුගතවයි. මේක තමයි මේ සංකාරපත්‍ය විඥානම් කියන්නේ. දැන් මේ தත්ත්වය හැබැයි වෙනසක් තියෙනවා. සංකාරපත්‍ය විඥානං දැන් සංස්කාර නොවන විදිහට මනෝ ඉන්ද්‍රිය අපිට හැසිරෙන තැන් තියෙනවා. ඒවා අතීත සංස්කාරවල විපාක. දැන් අතීත ඇලීම්, අතීත ගැටීම් වල ඒවා අකුසල් පාක්ෂික අපුඤ්ඤාවි සංස්කාර වල විපාක විදිහට වර්ගයක් එනවා ශෝකයේ බිය. දැන් ශෝකයේ බිය එනකොට ඒ දේ ගෙන්නේ මනසින්, මනෝ ඉන්ද්‍රියාර. ශෝකයේ බිය හැට ගෙන්න බෑ. දැන් ශෝකය උපදෝන දර්ශනයක් හැට පේන්න පුළුවන්. ශෝකයේ බිය උපදෝන සද්දයක් කනට ඇහෙන්න පුළුවන්. සෝකය බිය උපදෝන ගන්ධයක් නහසයට ගෝචර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඝන විඥාණයට වෙන් කරන්න පුළුවන්. සෝකයට බිය ගේන්න පුළුවන් රසයක් දිවට වෙන් කරන්න පුළුවන්. සෝකය බිය ගේන පොට්ටබ්බ රූපයක් කයට වෙන් කරන්න පුළුවන්. හැබැයි ඒක සෝකයද බියද කියලා තීන්දුව කරන්නේ ඇහැ නෙවෙයි, කන නෙවෙයි, නාසය නෙවෙයි, දිව නෙවෙයි, කය නෙවෙයි. එක තීන්දුව කරන්නේ මනෝ ඉන්ද්‍රියයි, ධම්මයි. මොකද ධම්ම ගෝචර වෙන්නේ මනෝ ඉන්ද්‍රියට. එවැනි ශෝකයක් බවට හරවන්න පුළුවන් වර්තමාන ඉන්ද්‍රිය, වර්තමාන අරමුණක් එහෙන් ආවොත් ඊට පස්සේ මනෝ ඉන්ද්‍රියට ශෝකය කියන දේ විපාකයක් විදිහට ගේන්නේ සුදුසු නම්, ඒ කියන්නේ අතීතයේ ඇලීමක් හෝ ගැටීමක් තිබිච්ච ප්‍රබල අරමුණක් නම්, අන්නේ තෙන්නේ
මනෝ ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය අක්‍රිය කරනවා. එතකොට අර ඔය හේතුඵල ධාමයේ තියෙන ඔය ඕඩරේ වැඩ කරන්නේ. මොකද මේ ක්‍රමය? දැන් සංකාරපච්චය විඥාන. එහෙනම් අලුත් සංස්කාරයක් කරනකොට, අලුත් දෙයක් කරනකොට විඥානීය හැයම ඒ සංස්කාරයට උදව් වෙනවා. නමුත් අතීත සංකාරයේ විපාකය බියසෝකය එනකොට බියසෝකය ගේන විඥානීය මනෝ විඥානීය වෙනවා. ඒකේ හටගන්න සෝකය බිය කියන ධම්ම වෙනවා. එතකොට පංචේන්ද්‍රිය හැංගෙනවා. අක්‍රිය වෙනවා. දැන් මම මේ කිව්වේ අතීත අකුසලයේ විපාකයේ එනකොට සංස්කාර හින්ද විඥාන හට ගැනීමේ රටාව අපි දන්න සාමාන්‍ය රටාව නෙවෙයි. ඊට වෙනස්. ඒක සංස්කාර නොවන හින්දා. බුදුහාමුදුරුවෝ දේශනානේ සංඛාර පත්‍ය විඥාන. සංස්කාර සංසාරය සකස් කරන වෙලාවේ විඥානය හැසිරෙන ආකාරය මිසක් මෙතන අතීත සංස්කාර සැකැස්මේ විපාකය ලැබෙන තැන විඥානයේ සැකැස්ම නෙවෙයි මේ හේතුඵල ධර්ම. මේවා ගැනත් හිතන්න. එහෙම ඒකම තව දැනගන්න ඕනේ. අපිට පුළුවන් දැන් කාට හරි මෙන්න මේ වගේ සංස්කාර වර්ග කීපයක් එකට තට්ටු මාරුවට කරමින් යන්න. ඒ හැකියාව මනුස්සයර තියෙනවා. උදාහරණයක් විදිහට මිනිස්සු දෙන්නෙකුට පුළුවන් කාර්යය ඇවිදගෙන යන්න දෙන්නා අදාළ මාතෘකාවක් කතා කරමින්. එතකොට ඇවිදින කෘත්‍යය කාය සංස්කාර වෙනවා. ඒකට ඒ ඇවිදින එකට අදාළව එනං ඇවිදින ක්‍රියාවලියට අදාළව විඥාන ටික ඒකට නතු වෙනවා ඒ අවස්ථාවේ. ඒ වගේම ඇවිදින ගමන් වචී සංස්කාර කරනවා කතා කර කර යනවා. එහෙනම් කතා කරන මාතෘකාවට අනුව ඒ කතාව පවතින තැන විඥාන ටික ඒකට අනුව හැසිරෙනවා. දැන් මේක ක්ෂණිකව වෙනස් වෙන නිසා මේසු අර විඥානයේ මායාවට අවු වෙනවා. එහෙමනම් දැන් නිවන් දකින මාර්ගයේ ගමන් කරන කෙනෙක් හැම විටම අල්පේච්ඡ විය යුතුය. හුඟක් දේවල් එක සැරේ කරන කෙනාට මේ කියන ධර්ම මාර්ගයේ ඉස්සරහට පුහුණු කරන්න අමාරුයි. ඒක හින්දා දැන් සක්මන් කරන කෙනා අනික් අය කතා කර කර සක්මන් කරන්න බෑ. නිකම් පාරේ ඇවිද්දේ කතා කර කර. එහෙමනම් එක කායික ක්‍රියාවකට සීමා වෙනවා. සමත භාවනා කරනකොට ඇත්තටම මේ කාය සංස්කාර වචී සංස්කාර භාවිතයන සම්පූර්ණයෙන් නැති කරගන්න උත්සාහ ගත යුතුයි. මුලින් පුහුණු විය යුතු. තනියෙන් ඇස් පියාගෙන එක තැන ඉඳගෙන කායික ක්‍රියා නැතුව ඒ කායික ක්‍රියා කාය සංස්කාර නැති කරගන්න පුරුදු වෙන්න ඕනේ වෙනම. ඒකට තමයි මේ ආසන වගේ දේවල් පුරුදු කරන්නේ Hindu yogi. යෝගාසන. ඊට අමතරව ඒ අය කතා නොකර ඉන්න තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මුනිවතරක ඉන්න පුරුදු වෙන්න ඕනේ සමාජය තුල. එහෙම කරලා මදි ඒකෙන් අර සංකල්පනාවලිනුත් විතක ਵਿਚාරහක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තට මේ ගොල කාය සංස්කාර හා වචී සංස්කාර ඉක්මනින් අහක් කරගෙන හුදු චිත්ත සංස්කාර වලට පත් වෙන එකක් තමයි සමත සමාධි පුහුණු. එතකොට ඒ චිත්ත සංස්කාරයට අනුගතව ක්‍රියාත්මක වෙන්නේ විඥාන හයක් නෙවෙයි එතෙන්දී පහක් නැතුව එකයි. එහෙනම් සමත සමාධිය තුළ රූපාවචර සමාධිය තුළ විඥාන පහක කෘත්‍යහක් වෙන්කිරීම හක් වෙනවා. ඒ අනුව චක්කු ඉන්ද්‍රියෙන් වැඩක් නැතුව යනවා. චක්ක විඥාණයෙන් එයාට වැඩක් නැහැ රූපාවචර ධානයේ. චක් ආයතනයේ අක්‍රිය. ඒ කියන්නේ චක් ආයතනයේ පංචස්කන්ධයක් හදන්නේ. ඒ වගේම සෝත ආයතනයේ පංචස්කන්ධයක් හදන්නේ. ජීව ආයතනිනුත් නැහැ, කාය ආයතනිනුත් නැහැ. හදන්නේ මන ආයතනයෙන් විතරයි. මන ආයතනයෙන් විතර පංචස්කන්ධයක් හදන මානසික தත්ත්වය රූපාවචරයි. හැබැයි මේ පංචස්කන්ධය අනික් වාක්‍රිය වෙන මට්ටමට කාමිය නැති තත්ත්වයට නීවරණ යටපත් වෙන තත්ත්වයට පුහුණුවකින් වෙන්න ඕනේ. දැන් මේ පින්වතුන්ටත් ඔය
කියන මානසික තත්ත්වයට එන්න පුළුවන් අකුසලයේ විපාකයට. අධික ශෝකය, අධික බිය වෙනකොට අපේ පංචේන්ද්‍රිය අක්‍රිය වෙනවා. පංචේන්ද්‍රිය වැඩ කරන්නේ පරණ ඕඩරේට වැඩ කරන්නේ. මනෝ ඉන්ද්‍රිය බලගත් වෙලා අර අතීත අකුසලයේ විපාකය දරුණු වෙලා විපාක විඳින්නේ බවට, දුකක් විඳින්නේ බවට හරවනවා අර ශෝකය හබිය. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගොඩාක් කාරණා තියෙනවා. මේ විඥානයේ නිකම්ම දෙයක් නෙවෙයි, විඥානයේ මායාවක් කියන්නේ බුදුහාමුදුරුවෝ මේ කාරණා නිසායි. දැන් අපි හිතාගනි, අපිට තේරෙන ක්‍රමේ නම් අපේ ඇහැ හින්දා අපි වැඩ කරනවා, ඇහෙන් දැක්ක හින්දා මේක කතා කරනවා. ඒ අපි තියෙන ධනරින මාරු වෙලා, අපිගේ අවබෝධයේ මායාව කියන්නේ ධනරින මාරු වීම. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපේ ඇහැ කන නාස දිවකය වැඩ කරන්නේ අපි ඉස්සෙල්ලා කරපු ඒ මොහොතේ කරන කායික ක්‍රියාව, වාචික ක්‍රියාව, මානසික ක්‍රියාවට අනුගතවයි. ඒකට කියනවා ධර්මයේ සංකාරපච්චා විඤ්ඤාණ. දැන් මේ පැහැදිලි කිරීම ඊගාවට බුදුහාමුදුරුවෝ පෙන්නනවා විඤ්ඤාණ පච්චා නාම රූප. අපිට ඊගාපෝයේ තමයි ඒටි ඒවා පැහැදිලි කරගන්න වෙන්නේ. ඉතින් තව තවත් මේ විඤ්ඤාණය තව දැනගත යුතු කාරණා තියෙනවා නම් අපි ඒ ඊගාව දේශනාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ඊගාව දේශනා මාතෘකාව වෙන්න ඕනේ විඤ්ඤාණ පච්චා නාම රූප. නාම රූපයේ පිළිබඳව තියෙන වැරදි මත, වැඩක් නැති අධ්‍යාපනයේ හිතන දේවල්, බොරු ඉගෙනගත් ඒවා බුදුහාමුදුරුව කියන ධර්මයට කොච්චර දුරට ගැලපෙනවද කියලා දැන ගැනීම වැදගත් වෙනවා. නැත්නම් ඒ වැරදි දැනුම තමන්ට මේ කරන පුහුණුවටත් බාධකයක් වෙනවා. ඉතින් හැම විටම සලකා බලන්න අපි පුහුණු කරන්නේ කාය සංස්කාර අඩු වෙනවා අපි ළඟ මේ සක්මන් භාවනාවේ. එහෙමනම් අඩු වෙනකොට විඤ්ඤා කාය සංස්කාර පත්‍ය විඥානං කියන එක. ඒ ඕනම සංස්කාරයක පත් වෙලා විඥානය හටගන්නවා. එහෙනම් මේ අපි කාය සංස්කාර කායික ක්‍රියා බවට හරවනවා ටික ටික ඔය සක්මන් භාවනාව පුහුණු වෙනකොට. එහෙනම් විඥානේ අර මායා ගතිය එන්න එන්න අඩු වෙනවා. Tamanට තේරෙන්න බැරි, Taman හිතන්නේ විඥානයේ හින්දා ක්‍රියාව සිදු කරනවා කියලා. මේ ගැන නොසලකා හරින්නේ තමයි කමටහන මෝඩයා වගේ හරක වගේ කරන්න කියලා උපදෙස් දෙන්නේ. ඉතින් Tamanට මේ ධර්ම කාරණා තව තවත් එකතු කරගෙන පුහුණු කරන භාවනාව තව තවත් සාර්ථක කරගන්න මේ දේශනාව ශක්තියක් වේවා, ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ අනුශාසන අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.